අයිබෝවාන් පුංචි දුවයපුතේ ඔන්න ම ගුරුගෙතරටවා අදත් පුංච ඔයාල්ලට හතර ශ්‍රීණීීමමවඋබසපාඩ මාරගෙන. දියපුතේ අද ඔගල්ලන්ට උන්න ආසකරන දෙයක් තමයි මමාරගෙනාවේ. දයපතේ ඔගුලු ආසයි මොකකටද උගුල් අගේ ලෝකට යන්න ළමා ලෝකේට. ඒනං මේ ළමාලෝකට යන්නට ඔගොල්ලු කැමති පුංචි කතාහන්න ගීතහන්න එහෙනම් ඔන්නම මාරයියන්න හදන්නේ ලස්සන කතාවක් කහන්නයි මේ සූදා නම්වෙන්න. ඒහම් දොලපුතාලා හොන්තට මේ කතාවට ඇහු කන්දන්න ඕන එ බලමුදද මොකදද අපේ මාතෘකාම කියලා. ළමා සාහිත්‍ය රසවිදිමු. ඕ දේපුතේ මේ කතාවෙන් අපිට ගොඩක් දේවල් කියන්න හද සාහිත්‍යය ඕගොල්ලන්ට මේ රස විඳන්න ඒවාගේ ආගෙනඉන්න ආසහිතන්න ඔන්න කොහොමද කියලා බලමු අපි එහනම් සාහිත්‍ය අපි රසවිඳින හැටි. එනම් බලමු දේපුතේ මේනිකවුද. යොසාකු මෙයාග නම යොසාත්කෝ. යොසාකු තරුණ ගොවිී මේ ගොවිහා උදේසනින්ම යනවා? ගොපට මෙ ගොයිපලට ගිහිල්ලා ගෝවිපලේ වැඩ ටික කරන්නයි මේ සූදානම් වෙන්නේ උදල්ලා කරගෙන ඔන්න ගොයිපල හොදර කොටනවා. උදැසනින් බොහොම කඩිසරයි මහන්සේ දැනින් න්නේෙත්නෑ බොහෝම හොදට ගෝවිපලේ වැඩ කරන්නමස සූදානම් වෙනවා. මෙහෙම ටික ටිකමයා ගොයිපල කොටාගෙන යනවා යනකොට මෙයාට එක පාරිම්ම පෙනෙනවා නයි කැදෙනවා. බලනවා නයා යන්න කොහෙටද කියලා නයා වේගෙන් ඇතිනවා පුංචි මකුළු පැටියෙක් වල්ලගන්න යොසාකු මකුළු පැටිය ගැන බම අනුකම්පාවෙන් උදැල්ල අරගෙන පන්නනවා කාවது නයා නයා බයිවෙලා යනවා මකුළු පැටියා බේරිලා තමන්ගේ ජීවිතය ගලවගෙන එයාගේ ගමනයා යන්නට යනවා මේ යොසාකු කරපු හොඳ වැඩේ ගැන මේ පුංචි මකුළු වගේ හිතේ හොඳින්ම තියනවද. ය දන්නවා ය ජීවිතය ගලවගත්ත කවුද යොසාකු යගේක හිතේ තියාගෙන ඔහම ඉන්නවා. ඔඩ බලන්ඩකෝ දැන් යොසාකුටත් ඒ වගේම තමයි. යොසාකුටත් හිතෙනවා? මම මේ මකුළුුවව වේරගත් අනි අනේ නැත්තම් මේ පුංචි මකුළුවා වි නැති වෙනවා නයායවිල්ලා මෙයාව ගිලෙනවාක්. එහෙනම් යානතුරට පත්වෙනවා. එක නිසා දැන් යොසාකුත් බොම සතුටින් තමයි යන්නේ. ඉතින් දේපුුතේ ඊළඟට මකුළුවත් ඔය කල්පනාවෙන් තමයි යාගේ ගමන යන්නේ. ඔන්න දැන් හිතේ තදිම්ම තියෙනවා මකුලවාගේ මේක. ඔන්න ඕම ටිකත්දුර යනකොට යොසාකු ඔය ගමන කල්පන කරනා මම මේ විදිහට, දැන්ඉති ගොවිපලේම වැඩ ටික කරලත් හරරිියන්නේනෑ. මට එදිනෙදා දේවල් කරගන්නට ගොවිපලේ දේවල් ඇති ඒ වනත් තවටිකටි මම ජීවත් වෙන්නට නම් හදිසියේ මම අසනීප වනොත් මම තවත් දේවල් වලින් මගේ ධනය ලබාගත යුතුයි එනම් මෙයා කල්පනා කරනවා මෙයාගේ ගෙදරට වැඩට කෙනේ මොකකටද වැඩට කපුළුන්වලින් හ්‍රදිටිකක්වයාගන්න නූල්වියාගන්න කෙනෙක් හොයාගන්ඩ ඇත්නම්. මොකකටද කපුපුලුන් කිමෝනෝමහන්න. කිමෝනෝමහන්න තමයි මෙයාගේ මේ කල්පනාව මේ වගේ වැඩට කෙනෙක් ගන්නට ඕන කියලා කපුපුළුන්වලින් නූල්වියන්න. මේම හිතහිත ගිහිල්ලා මෙයක් කල්පනා කරලා මෙයා හිතනවා, මේක ඇමෝටම ගමේ හැමෝටම මේ ගැන කියන්නට ඕන කියල්. ඔහම හිතලා ඔන්නදැන් මෙයා හැමතැනෙනක් කැමති කෙනෙක් ඉන්නවනං. යාගේ ගෙදරටල් මේ කපු පුළුන්වලින් නූල් ගන්න පුළුවන් කෙනෙක් රෙදිවියන්න කෙනෙක් එන්න පුළුවන්නං සහයවෙන්න ඇවිලා කතා කරන්න කියලා. ඔහොම හිත හිතමයා ඔන්න දැන් මේ පනිවිඩේත්තරගන ගෙදර ගියාට පස්සෙයා හැම තැනම ගමයායට කියලා. දරගිහිල්ලා හොදට දැම් මෙයාට දවසති සේම මහන්සි වෙලා ටිකක් වෙහිස වැඩී එක නිසා හොඳ නින්දක් දාන්නයි සූදානම් වෙන්නේ. තේරුනාාද යොසාකූ බොහොම සැපට නිදනවා උම නිදාගෙන ඉන්න වෙලාවේ දැන් අපට පෙනෙනවා කෞදද මේ හීන් හඩින් කෞුදූ කතා කරනෝ වගේ ඇහෙනෝ. යොසාකූ යොසාකු කොමද කතා කරන්න දොරට තට්ටු කරනවා යොසාකු යොසාකු කියල. දැන් යොසාකුට ඇහැරෙනවා. කල්පනා කරනවා කෞදමිය ලස්සන කටහඳකින් මටකතා කරන්නේ. මෙය දොර වවෘත කරලා බලනො. ලස්සන පුංචි දැරියක්ක්කින්නො දොර ලඟ. තීරුණාද දැන් මේ දැරිය මොකද කල්පනා කරන්නේ. එයා කියනවා මම මේ ආවේ මොකකටද. ඔබ... විඩයක් කියලා තිබුණා ඔබගේ ගෙදර රෙදිවියන්නට කවුරුහරි හොයනවා කියලා. මම මේ ඒ ආරංචියය ලැබිල තමයියාාව කිය කියලා. තැන්ගිතින් ඔන්න මේ දැරිය මොකද කල්පනා කරන්නේ. මෙයාමකදද දෙන පිළිතුර යොසාකූ බොහම සත්වටිං කියනවා ඔබ මං බොහ මාදරින් පිළිගන්නවා මගේ නිවසේ දැන් එහෙනම් ඔබට ඒකට සූදානම් සියල්ලඉ කියලා ඔන්න දැම්යා කපුපුලුන් ටිකක් දීල මේ දැරයට ඔන්න කාමරයක් සූදානම් කරලා දෙනවා ඔන්න ගිහිල්ලා මේ කැතුලට වෙලා මට රෙදිටික වියල දෙන්න කියලා කිමෝනෝවාහන්. දැන් යෝසාකට බොහොම සතුටුයි මෙගේ බලාපොරොත්තුව ස්ට වුණක්. දැන් ඉති මොකද වනේ ඔන්න දැන් පුංචි දරිය මෙන්න මෙහෙම දැම් මොකද කරඩහ දන්නේ. රෙදිවන කාමරට කියා කියාට පස්සේ. ඒ කාමරේ සිටියේ ගැහඩුලමයක් නොවේ. කොහොමද දන්නේ. යොසාකොට හරි කුතුහලයක් තියෙනවා මෙයාම කාමරට වෙලා දැම්ටික වෙලාක් හිටියා බලන්ඩුවඩ මෙයා මොකද කරන්නේ කියලා. දෙැන් ඔන්න, ැබැයි මේ දැරිය කිව්වා ඔබ එන්න පපාකාමරේට මම ගිහිල්ල වියනතුරු ඔබ එන්න එපාමිකාමරේට. එහෙම කියලා කිව්ව නිසාම යොසාකුට පොඩි කුතුහලයක් තිේනවා. ඇයි මේ අමට එන්නත් එපාකිව්වේ මනොවද මෙපමණ වෙලාවක් කරන්නේ කියලා බලන්න හිතුුණ. ඔන්න බලන්න අපි. ඒකාමරේ හිටිය ගෑඩුලම එකක් නොවේ. කකුල් අටකින් වේගයෙන් රෙදිවියමින් සිටි විශාල මකුලුවේ. පුංචි දැරිය වගේ හිටියට එට පේනවා පිටි පස්සෙන් ශාල මකුළුවක් රෙදිවියන්න නූල් හදාගත්ත තමන්ගේ කටින් ආ මකුලු දෙැලකිනු එයාගේ කටං ආපු නූල් ව්‍යයාගන්න හදාගත්ත කටින්නා මකුළු දැලින් මකුළු දෙලෙන් තම මෙයා නූල්ටික වියන් වියලා ඔන්න දැන් රෙදි වියන බව මෙයා දැනගත්තා යොසාකොට හරිම පුදුමයක් මේක. ඇතුල්ලුන එපුංචි දැරයක් ලස්සන ඔන්න දැන් කාමරේ තුළට ගියත්තේ බගේ කියෙනෙ. දැන් ඉන්න කවද විශාල මකුළුවේ යොසා කොටිකක් කල්පනාකාරී වෙනවා. ඔන්න බලන්ඩකෝ. ඒ ඉන්නේ තමන්්‍යෙදා සර්පයාගෙන් බේරාගත් මකුළවාම බව යොසා කු හඳුනා ගත්තා. අරිදා, ගොවිපලට ඇවිල්ලා සර්පයා පන්නපු මකුළුවාම තමයි මේ ඉන්න කියලමයාට හිතුුණ. ඒ සමගම ඕට සියල්ල වැටහුුණ. මකුළුවා කළගුණ දන්න කෙනෙක්. තැන් මෙයා හිතන මෙයාගේ ජීවිතයේ බේරපු නිසා මකුළුව අහොඳ කළගුණ දන්න කෙනෙක්. දැන්නේ මකුළුවට අවශ්‍ය යොසාකුට ප්‍රතිඋපකාරයක් කරන්න ොකදපුතේ ප්‍රතිූපකාරයක් නැවත මේ කළ උදව්වට නැවත උපකාරයක් කරන්නටයි මේ සූදානම් වෙන්න කියල්. එනිසා මකුළවා ලස්සන ගෑනුලමයකුගේ වේශයෙන් ඇවිත් රෙදිවෙනවා මකුල්වා කාමරයේ තිබූ කපපොළුන් කාලා රෙදිවියන්න නූල්වමාරනෝ මේ සිද්ධිය දැන් දැක්ක අ යොසාකු යොසාකට හරිම පුදුමයි සතෙක් වුණාත් මේ විදිහට කළගුණ සලකන හැටි මෙයා ලසන දැරී්‍යවේශය නැවිල්ලා මොකද මේ කරන්නේ යොසාකුට කළගුණ සලකන හැටි. තැන් යොසකු දැන ගත්ත සිද්ධිය තැන්ගියා හිට පස්සේ මොකද වනේ හවස් වෙනකොට දේපුතේ අදහන්න බැරි කිමෝනෝ අටක් දහයක් මහන්නට පුළුවන් රෙ ගොටාක්මයා වියලම්. දැන්හිතෙනවා මොකද අනේ මේ තරම් වේගයින් රෙදිවියන්න කාටවත්ම පුළුවන්ද. හරිම බුදුමයි මෙ දැරිය කරනදේ. එම ඉතලා ඔන්න දැංහවස් වෙනකොට ඔන්න ගියා මෙයාගේ කාමරේ අසලට එතකොට මේ දැරිය කියනවා. දීපු කප පුළුන්වලින් සියල්ලමමන් රෙදි වියල හමාරයි. එනම්, මට තවත් අවශ්‍ය වෙනවා කපුපුළුන් කියලා ඒමන යොසාකු සූදානම් ඒවගෙන අල්ලදෙන් අපි බලමු යොසාකුමකද කරන්න දැමයන් නිවසෙන් පිටත් දෙෙන ඇත එපිට කඳු යයිෙන් එපිට තින ගම්මානයට කපුපුළුන් ගේන්නට යන් දැන් යොසාකු ඔන්න දුරකතර ගෙවාගෙන දැන් යන්නයි සූදානම් වෙන්නේ කපුපුළුන් ගේන්නට දැන් ඔන්න ඔහුම යනවා විග ගිහිල්ලා ඔන්න දේපුතේ මෙයා කපුුපුලුන් ටික කරේතියාගන එනවා.වෙ බොහොම මහන්සි දැනෙනවා. ගහක්ටට වෙලා ටිකක් ගිමං අරින්න මල පැත්තකින් තියෙන කපපුළුම්මල. දැම්මොකද වනේ මේ විදිහට කපුපුළු මල තිබ්බහම දන්නෙමනෑ වෙහෙසත් එෙක්කම යොසාකුට හොඳට නින්දක් යනවා. ඔහම නිදාගන්නකොට අ මකුල්වා කළගුණ සලකන්න දන්නවා වගේම අර බේරිලා ගිය කාගෙන්ද සර්පයාග. මේ සර්පයාටත් දෙයක් හිතේ තියනවා. මම කෙසේ හෝ මේ මකුළුවාව සොයාගත යුතුයි. මම නිකම් පරාද වුණා. කෙසේ හෝයාගන්න ඕන කියලා ඔන්න සර්පය අහිත්තන. පය හිතලා කැලේ ඉඳලා ඇවිල්ලා යොසාකුගේ කපපුලු මල්ල ඇතුළට රිගනෝ දවේපුතේ බලන්න දැන් අපට හරිම කුතුහලයක් දැනනවා දැම් මොකද වනේ ඔන්න දැන් යොසාකු මේක මොකුද දන්න ටික වෙලාවකින් ඇරුණක් ඇරුණාම මකද වනේ මල්ල කරේතියාගෙන දයන හැබැයි මේ ඇතුළේ සර්පයකඉන්න බෞදදන්නවල් නෑ ඔන්න දැන් ගෙදරට ලඟයි ලංවෙනකට ලංවෙනොට මෙයාට බොහොම සත්තුටුයි දෙැ අර දැරිය බලාගෙන ඉන්නවා කපපුොලොන් ටික ගනකං එයාගේ රෙදිටිකවියන්න ඔන්න දැම්මොකද වනේ මේ පුංචි දැරයට කපු පුොලොන්ටික දුන්නා තුහම් මෙයා හොඳට ෝ සත්තුට වෙලා කප පුොලොන්ටි අරගෙන දැම්මයා රෙදිවියන්න සූදානම් වෙන රෙදිවියනවාද. දැ මල්ලෙන් අරගන ටිකට්ටිකදන් ඔන්න රෙදිවියනු. බලන්න දයපුතේ මොකද වෙන්න කියලා. රෙදිවියන කාමරේට ගිය සැනින් ඇයින් නැවත මකුළුවකු බවට හැරුණක්. මකුළුවා වේගෙන් කපු පුළුන් කන්න පටන් ගත්තා. කාගෙන කාගෙන ගිහින් පුළුන් පොදයේ පතුලටම කාලයිවරුණක්. මෙයා කාගන කාගෙන ගිහිල්ල වමාරලා ඒකෙන් එෙන නූල්වලින්නමයා රෙදිවියන්නේ දැන් මොකදනේ දැලක්විියගෙන නේද දැන් මොකද කරන්න කාගනකාගනගයක් කපපොලොන්ටික. දැන් කப்புපොලන්ටික පතුලටම කාලවුණා. දැන් අපට හිතෙනවා කෝදැන් සර්පයා කියලා බලමෝපමොකද වෙන්න කියලා. දවේපුතේ සර්පයා එසනිම්ම அයාගේ மල් එලියටෙන. දැික பாරිම මේ දැරට මකුළු දැර නේද මකුළු දැරිය මතක් වෙනවයාට මේ අර සර්පයාම තමයි කෙල හිතෙනවා මෙයා පණ බේරාගන්න දුවනෝ. හෑතට දුවගන දුවගන දුවගෙනයානු. හැබැයි මේ සිදුවීම ඉර බලාගෙනෙන්නවා. යොසාකුට උදව් කරන හැටි ඉර හොඳටුම දන්නවා. දැන් මකුළු දැරිය ජනලෙන් පැනලා දුවනො එලියට. සර්පයත් එතනිනුත්ත්‍රීංගල මෙග පස්සු පස වෙනවා. ඔහම යනකොට තනකොලාා අතරේ ඔන්න බලන්න මකුළුවඉන්නවා. දැන් නයාට කපාරිින් ඔයාගන්නට බෑ. දැන් මොකද වනේ. දැන් ඉර දන්නවා දැ නැතුවට දැන් ආසන්නයි සර්පයා ඔන්න දැන් ලංවෙනවා ටිකෙන්ටික සර්පයා මකුළුවා ලඟට ඉර. මොද වනේ එයාගේ කිරණ වෙහිදෙව්වා කාලගටද මකුලුවාලඟට ට පස්සේ මොකද වනේ කියල බලටතු වේපුතේ ඔන්න වේගෙන් ඇදල ගන්නවා මේ කිරණින්කාවද මකුළුවා ඉහලටසාරපයා හරිම පුදමයි. මොකතමී වනේසාර්පයාට හරිම කනගාටුයි කඳුලු කුත්තේවෙල්ලා. නේද දැම්මයාට බොහොම දුක හිතුනාා වෙච්චදීට ය කල්පනා කරනවා මේකනම් හරිම පුදුමයක් ඒ ගමන මොකද වුණේ මේ ඉර තමයි බේරගත්තේ හැබැයි ඉ බේරගත්තේ යොසාකුට කරන උදව්ව මතක තිබුණු නිසා එයා දැක්ක නිසා ඇත්තටම මේ වගේ අවස්ථා අපි ආසයි බලන්න දැන් ඇතුවට දැන් වකුලුවට මොකද වෙන්නේ කියලා දිය පුතේ බලමු අපි මොකද ුණේ කියලා කාර්පයාගෙන් තමා බේරා ගැනීම ගැන මකුළුවා ඉරට ස්තූතිකලා. ඇගේ තිබුණු කපපොළුන්වලින් මකුළුවා ඉයලහසේ ලස්සන සුදු වලාකුළු රාශයක් ගොතාාග ගොතාගෙන ගිය පේනවනේද මකුළුව නිකංඉන්නේන ඉරකරපු තමන්ට උපකාරයට මොකද කරේ ස්තූතිකරලා ඇගේ තිබුණනි කපපුොළුන් මේමවලින් මකුළ ඉහලා හසේ ලස්සන වලාකුළු ගොඩක් ගොතාගෙන ගොතාගෙන කියා. බොහොමාපූරුයි. නේද මකුළුවා හරියටම කළගුණ දන්න මකුළුවේ. දේපුතේ මේ කතාාවලින් අපට ගන්න බොහොමත්ම දේවල් තියෙනවා. හරිමපූරුයි. රස විදින්න පුළුවන්. අපට මේ කතාව කියවන්න දැන් ඉතෙනව නේද. මොකද වනේ කියලා එකින් දෙකට අපට කුතුහලේ දෙමින්. බොහොමාපූරුවට මේ කතාව, දලපුතා ලගේ පොතේතියනවා. රෙදිවියන මකුළු දැරිය. දොළපුතාගේ සිංහල පෙළපොතේ පාඩමතියනවා. හොඳින් කියවන්න රසවිදින්න මේක පුදුම ප්‍රස්සයක් දැනෙන කතාව. එහෙනම් ඔන්න බලමුෝ තවට්ටිකක් කපි. වලාකුළු සුදුම සුදුපාටට සුමුදුවට තිබෙන්නේ ඒ නිසාලු. මේ මකුළුවා අර කපුපොළුංங்களලින් වියපු නිසාලු විදියට සුදුපාටට වලාාකුළු අහසිතියෙන්නේ. වලාකුලටයි මකුළුවාටයි ජපානී කියන්නේ එකම නමයි මොකදදේ කුමෝ ඒ තමයි කුමෝ ෆලොරන්ස් සාකේට්ගේ ජැපනීස් චිල්ස් වරි ස්ටෝරීස් කෘතියෙන් උපටාගත් කතාවක් තමයි මේක. චෝලානන්ද සමරනායකගේ පරිවර්තනයක් ඇසුරින් තමා දොළපුතාලට මේ රස විඳන්න අවස්ථාව ලබාදී තිෙන. පපුතේ එහම් රස විදින්න කියවන්න මේ කතාව හරි එනම් මම නිකක්මින්ට දෙන්න දොලපුතාලට දැන් ප්‍රශ්න කීපයක් දෙන්නයි සූදානම් වෙන් අපි බලමුෝ කතා වැසුරෙන් ප්‍රශ්න වලට පිළිතුරු ලියමු බලන්න පලවෙනි ප්‍රශ්නය මකුළුවා නූල් ලබාගත්තේ මොනවායින්ද බලමුද අප කාමරේ තිබූ කපු පොලුන් වල මතකයි නේද සිද්ධිය. එනම් බලමල්ලඟ ප්‍රශ්නය අපි මකුළුවා යොසාකුට කළගුණ සැලකිය කෙසේද. යොසාකුට කළගුණ සැලකුවනි. කොහොමද සැලකයි. බලමු අපි. මකුළුවා ලස්සන ගෑනුලාමයෙකුගේ වේශයෙන් නැවිත් රෙදිවියාදෙමින්. ඔයි විදිට නේදාවේ ලස්සන ගෑනුලාමේගි වේශයක් අරගන ඇවිල්ල ගෙදරට රෙදිවියලදීල තමා කළගුණ සැලකේ. එනම්? ි බලමු තවත් ප්‍රශ්නයක්. සර්පයා යොසාකුගේ එදිවෙන කාමරයට පැමිණිය කෙසේද. කොහමදාවේ මතකයිද. සර්පය කොහමද කාමරටන කංඟ. ඔව දළමතාලට මතකයි. අතර මගදී සර්පයා හෙමිහිට පුළුන් පොදයට රිංගාගෙන යොසාකුගේ කරෙම්මගේ ඇතුළටමාව. එනේද යොසාකු සමගම පැමිණ තමයි එය කාමරේට එනම්? ය අපි බල දපුතේ ඉර මකුළුවාට උදව් කළේ යයි ඇ ඉර මකුළුවාට උදව් කළේ මම කිව කීප සැරයක්ම මකුළුවා යොසාකොට උදව් කළ ආකාරය ඉර දැනගෙන සිටි නිසා ඕුදුයපුතේ අපි බලමු තවත්්‍රශනයක් ඔන බලන්න මකුළුවා හැඳින්වීමට ජපන් භහෂාවේ යෙදෙන වචනය කුමක්ද න්තිමට කි ොලපුතාාලට මතකයිද. අපි බලමුද මොකක්දේ වච්චන. ඕ දුවල පුතාල දන්නවා දැන්ගේ වචන මොකක්ද කියලා. කුමෝ නේද මකුලුවාහැඳින්වීම මටයි තවමකකටද කිව්වා. වලාකුල්ලට දෙකම හඳුන් වන්නේ කුමෝ කියලා අපි කිව්වා. දුවපුොතේ එහෙනම් අද දවසු පුරාම දොලපුතාලක මම ඔන්න ලස්සන කතාව කරස වඩා. මොකක්ද මේ කතාව රෙදිවියන මකුලු දේරිය. දොලපුතාලගේ. සිංහල පෙලපොතේ රෙදිවියනා මකුළු දැරියගැෙන තමයි මම කතා කරේ. දුවේපුොතේ මතකයිනේද තරුණු ගොවිෙක් කිටියා මෙයා ගොවිපලට ගියා යි ගොවිපලේ වැඩ ටික කරන්නට ඒ ගමන සර්පයෙක් මකුළුෙක් පසු පස ගියා මතකයිද. එක එක රූපරාමු දැන් දලපුතාලට මතකේට එන්නට ඕන. ඔන්න ඒ ගමන මකද වනේ යෝසාකුමක දැකලමකද කරේ. මකළුුවගේ ජීවිතයේ බේරගත්තා. මේක හොඳින් හිතේතියාගත මකුළුවා කෘතගුණ සලකන්නට හිතලා වොකද වනේ ඔව! එයා පුංචි දැරීගිවේශයක් මවාගෙන යොසහකුගි නිවසට එනවා ශ්‍රෙදිවියන්න දැරියක් ලෙස.ඒ ඇවිල්ලා මොකද වනේ මෙයා රෙදිවියල දෙනවා කිමෝනෝ මහගන්න. දැන් යොසාකුබොහොම සතුටු වෙනවා අවසානයේදී. ගෙනපු කපුපුළුන් වලටත් වඩා තවත් කපුපුළුම් ඕන වඋනාමයාට රෙදිවියන්නට. එනිසා තවත් කපුපුළුම් ගෙනල්ල දුන්නා යොසාකු ඉරි පස්සෙමකද වනේ ඔහු දූලපුතාල දන්නවා නැවත ගෙනාපු කපුපුළුම්මල්ලට අ සර්පයා මතකයිද ගොයිපලයේේදී මකුළු අපසු පසාපු ඔවු සර්පයා රිංගාගත්තා අර කපුපුලුම්මල්ලට මේ විදිහයට නැවතත්ව මකුළුවවාට අන තුරක් කරන්නට හිතාගෙන පැමිණෙනසාර්පයාට පුළුවන් වුනාාද. වැැරි වුණානේද සර්පයාට පුළුවන් වඋනාද යට අන තුරක්රන්න බැරි වනා කවද බේරගත්තේ දොළපුතානට මතකයි ඉර ඇයිඒ ඉර බේරගත්තේ එයා දෙැනගත්තා යොසාකුට මේ තරම් උදව් කරන්නට කෘතුර්ගුණ සලකන්නට පැමිණි මේ පුංචි මකුළුවාව නැවතත් මම බේරා ගත යුතුයි කියලා. එයා ජීවිතයේ බේරගත්තා. දොපුතාා බොම ලස්සනම කතාවක්රසවිින්දාා. දුවේපුතේ මේ වගේ කතා අපට ඕනෑ තරම් තියෙනවා. අපිට මේ ළමා ලෝකේයට යන්නට පුළුවන්. ළමා ලෝකේ සිහිනවල ජීවත්තෙන්න්නට පුළුවන්. පුදදුම ලස්සන කතා ගොඩක්තිේනව දොළපුතාලගේ පොත්තල එනම් ඒ වරසවිඳින්න. ඒ වගේම ගීතතියෙනවා දේපුතේ. ඒ ගීත තුලින් අපිට පුළුවන්. ඒ ලෝකේයටට පිවිසිලා බෝම රසවත්තුව ඒ වරස විදින්නට. ඒෙනම් ගීතාහන්නට දොලපුතාලගේ පොතේ තියෙන්නේ සරුපොළවක් ක අපට ඇති ඒ ගීතයහෙම් හොඳට ගයලා ඒ වගේම ඒ වගේ තියෙන වචන නිවැරදි ෝච්චාරණය කරමින් රසවිඳලා මේ වගේ අර්තය හොයා බලමින් රසවිඳලා එහෙනම් ඔන්න මේ පාඩම්මක. දලපුතාලට හොඳින් ළමාලෝකයට පිවිසන්නට පුළුවන් ඒ තුළින් අපිට අලුද්දැනුමක් ලබන්නට පුළුවන්. එඒෙනම් ඔන්න මම දොළපතාලට හොඳ ආරාධනාවක් කරන්නයි මේ සූදානම යන්නේ පෙළපුතේතියෙන පාඩම් ඊට අමතරව තවත් දොලපුතාලට මේ වගේ රසවත් ළමා කතාපොත්තියෙනව ඒවාරගෙන කියවලා මේ ළමාලෝකයේ රසවිදිීන්නට සූදානම් වෙන්. එනම්. අපි අහිත් දවසක මේ වගේ ලස්සන පාඩමකින් දොළපුතාල හමෝට එන්නයිම මේ සූදානම් වන්නේ. එනම් ඉති උගුළු හෙමෝටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයු පෝවන්.